නුවර ලස්සන වැස්සට කිව්වට වැහැලා පාරවල් යට වෙද්දි හොයන්නෙම අවුව. කොළඹ ලස්සන හවසට කිව්වට හවස් වෙද්දි හැමෝම යන්නේ ගෙවල් වලට. කෙල්ල ලස්සන ගවුමට කිව්වට කොල්ල හොයන්නෙම හිරට ඇඳපු ඩෙනිම්. යෝනිය ගැන කොච්චර වීඩියෝ තිබුණත් ඕනිම දේවල් කතා කරන්නේ මේකෙන්. හැම මිනිස්සෙක්ම තමන්ගේ ක්‍රියාකාරීත්වය ගැන මූලික දේවල් වලින් දැනුවත් වෙලා දල අදහසක් දැනගෙන ඉන්න ඕනි. ඒක කොහොමත් හැමෝම දන්නවනේ බං. ඒ වගේම කාන්තාවන්ගේ යෝනිය ඇතුළෙත් එක එක විදිහේ දේවල් වෙනවා. මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියන එක කෙල්ල වගේම කොල්ල අපි උඹලත් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් මචං. ලිංගික සංසර්ගයකදී කාන්තාවන් ගොඩක් තෘප්තිමත් වෙන්නේ කාන්තාවකට දරුවෙක් බිහි කරන්න උපකාරී වෙන්නේ මේ යෝනියම තමයි. සමහර කාන්තාවන් ඉපදෙද්දිම කන්‍යා පටලේ නැති වෙනවා. මේක උඹලා සමහර විට අහලත් ඇති. සංසර්ගය කරාම හෝ වෙනත් හේතු නිසා මේ කන්‍යා පටලේ කැඩිලා යන නිසා කන්‍යා පටලය කියන්නේ එච්චර වැදගත් දෙයක් නෙමෙයි. කන්‍යා පටලය නැතුව ඉපදෙනවා කියන්නේ රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපේ සමාජේ කන්‍යා පටලයෙන් තමයි කෙල්ලොන්ගේ පිරිසිදු බව මනින්නේ. ඉතින් උපතින්ම කන්‍යා පටලේ නැති කෙල්ලේ බැඳපු දවසක මිනිහගෙන් ගුටි කන්නයි වෙන්නේ. කාන්තාවකගේ බගමනියේ එහෙම නැත්නම් අපේ උන් කියන මෑටේ 8000කට වැඩි ස්නායු අග්‍ර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් කෙල්ලෙක්ගේ ලිංගික සංවේදීතාවය වැඩිම තැන තමයි යෝනි මුඛයේ ඉහළින් පිහිටලා තියෙන බගමනිය. සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ ශිෂ්ණයේ සංවේදී ස්නායු තියෙන්නේ 4000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් අපිට වඩා දෙගුණයක් වැඩි ලිංගික තෘප්තිය කෙල්ලන්ට ගන්න පුළුවන්. යෝනියට පුළුවන් ප්‍රමාණය විශාල කරගන්න. සංසර්ගය කරද්දි පුරුෂ ලිංගය ඇතුළත් වෙන්න ඕන ප්‍රමාණයෙන් විතරක් යෝනිය විශාල වුණා දරුවෙකු බිහි කරන විට දරුවා යෝනි මාර්ගය හරහා එළියට එන්න පුළුවන් සයිස් එකට මේ යෝනියට විශාල වෙන්න පුළුවන්. යෝනිය විසින් ඉතා කලාතුරකින් පුරුෂ ලිංගය යෝනිය ඇතුළේ හිර කරගන්නවා. දැන් අපේ උන් බය වෙන්න එපා. සමහර විට උඹල හිනා වෙන්නත් පුළුවන්. ඒත් මේක ඇත්තක්. පුරුෂ ලිංගය යෝනිය ඇතුළට දැම්මට පස්සේ යෝනිය හැකිලීමෙන් තමයි ලිංගය යෝනිය ඇතුළේ හිර වෙන්නේ. උඹලගේ අවාසනාවකට මෙහෙම හිර වුණොත් එළියට ගන්න දොස්තර කෙනෙක් ඕනි වෙනවා. නැත්තම් දෙපැත්තට ඇදලා කඩා ගන්නයි වෙන්නේ. දැකලා තියෙනවනේ උඹලා පාරේ ඉන්න බල්ලෝ ඇලිලා ඉන්නවා. ඒ මේ සීන් එක හින්දා තමයි. මේ යෝනියට පුළුවන් තමන් විසින්ම තමන්ව පිරිසිදු කරගන්න. යෝනිය තුළ විවිධ තරලයන් සහ විවිධ ශ්‍රාවයන් නිකුත් කරන ග්‍රන්ථි තියෙන නිසායි මේක වෙන්නේ. එහෙම කියලා කෙල්ලෝ හරියට පිරිසිදු කරගන්න නැතුව නම් ඉන්න එපා. එහෙම වුණොත් ආසාදන තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් නානකොට වොෂ්රූම් ගියායින් පස්සේ හරියට හොදපල්ලා. සමහර කාන්තාවන්ට කිසිම දවසක සුරාන්තයට පත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේක සෞඛ්‍යමය ගැටලුවක්. මේකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් විශාල යෝනි මුඛයක් සහ කුඩා බගමනියක් තියෙන කාන්තාවක් ලිංගික උත්තේජනය කරලා සුරාන්තයට පත් කරන්න ගොඩක් අමාරුයි. සමහර විට කරන්නම් බැරි වෙයි. දුර්වල හෝ ආසාදනය වුණ ගර්භාෂයක් තිබුණොත් යෝනිය විසින්ම මේ ගර්භාෂය ගිල ගන්නවා. ගර්භාෂය දරාගෙන ඉන්න මාංශ පේශිවල දුර්වලතාවයක් නිසා මේ ගර්භාෂය පහළ බසිනවා. මේ තත්ත්වයේ තියෙන කාන්තාවකට කිවිසුම් යනකොට නැත්නම් කැස්සක් ඇතිවීමෙන් යෝනිය දෙසට යම් දෙයක් පහළ බසිනවා වගේ දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ගර්භාෂය යෝනිය අසලට එනවා. මේක සුව කරන්න නම් සැත්කමක් කරන්න වෙනවා. යෝනි මාර්ගය තුළ සංසර්ගය කරා කියලා යෝනිය ලිහිල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකු වෙන්නේ නැහැ. මේක ජනප්‍රිය මතවාදයක්. ඒත් මේක ඇත්ත නෙමෙයි මචං. සරලව කියනවනම් යෝනිය රබර් පටියකට සමානයි. කොච්චර පළල් වුණත් ආයෙත් තිබුණ හැඩයටම පත් වෙනවා. උඹලා පෝන් වීඩියෝ වල නම් දැකලා ඇති මරියානා ආගාධ වගේ ඒවා. එහෙම වෙලා තියෙන්නේ සාමාන්‍ය සයිස් ඒවා නෙමෙයිනි බං. ඒවට ඇතුල් කරන්නේ 6-4 පොළුනේ. සාමාන්‍ය විදිහට සංසර්ගය කරා කියලා යෝනිය ලොකු වෙන්නේ නැහැ. යෝනියේ ක්‍රියාකාරීත්වය මගින් උඹලටම දරු පළවෙනි නිශ්චය කරන්න පුළුවන්.
කාන්තාවකගේ ආර්තව චක්‍රය එහෙම නැත්තම් ඔසප් පීරියඩ් එකේදී ඩිම්බ මෝචනය වෙන්න පටන් ගන්නෙ චක්‍රයේ 14 වෙනි දවසේදී. මේ දවස වෙනකොට යෝනියෙන් සුදු පාට ඇලෙන සුළු ශ්‍රාවයක් පිට වෙනවා. දරුඵල අපේක්ෂා කරන අයට ඊළඟ දින 3 හෝ 4 තුල සාර්ථකව ගැබිනියක් වෙන්න පුළුවන් යෝනිය තුලට ශුක්‍රාණු මුදා හැරීමෙන්. කෙල්ලන්ට වගේම මේ ටික අපේ කොල්ලෝ සෙට් එකටත් ගොඩක් වැදගත් වෙයි. මේ වගේ වීඩියෝ එකක් දැක්කම ඊයා අනේ ඈ අයියා මේවනම් කුණු හරපනේ කියන්නේ නැතුව බලලා ඒ ගැන තව ටිකක් විස්තර හොයලා බලපන්. වැදගත් වෙන දේවල් ජීවිතේට එකතු කරගනි. උඹේ ජීවිතේ ජීවත්වයක්.